සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපොහොස් සෙවණේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවි සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නොනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය කාර සෑරදුන් නමදිම් පුුණ්‍යර්චින් සරනා බුද්ධ පරායන සාධුජන සරන මේවුතුම් පුුණ්‍යා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරනම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සෑරදුන් නමදිම් සිරි ගටිකාර මහා සෑරජනන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නම බුද්ධාය. සුපින්නතුනි, මේ වස්සාන සමයේදී මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භාවනාසපුව සංවිධානය කරන වසානී ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන සජීවී ධර්මදේශනාමේ වැඩසටහනයි අපි අදත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අප කරණීය මෙත්ත සූත්‍රය තුළ අන්තර්ගත ධර්ම කාරණා පිළිබඳ පිළිවිලින් මේ වැඩසටහන් මාලාව තුළ සාකච්ඡා කරා. අප ඊයේ දිනේදීත් උතුම් වූ ධර්මකාරණ රාශියක් පිළිබඳ පෙන්වා දුන්නා. අපි ඊයේ දිනේදී කතා කළේ මෛත්‍රී විහරණය පිළිබඳව. අප අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ කරුණා විහරණය ගැන. මේ උතුම් ධර්මකාරණා අපට මැනවින් පෙන්වා දෙන්නට මහමෙවුනාව භාවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බුදු පසේ බුදු අරහන්තක මහවිහාරයේ අරහන්තක විහාර මන්දිර පරිසරයට වැඩමුවා වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාරපූර්වකව පිළිගන්නවා. ධර්ම දේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. සම සිත් සතන් තුල මෙත් සිත ඇතිවන උතුම් කරණීය මෙත්ත සූත්‍රය මේ වස්සාන සමය තුළ අප කරුණුකාරණා පිළිවෙලින් දැනගෙන තිබෙනවා. අපි කුඩා කල පටන් කරණීය මෙත්ත සූත්‍රයේ ශ්‍රවණය කර තිබුණා. නමුත් හරියාකාරව මේ අර්ථ විග්‍රහයක් අප තුළ පැවතුනේ නැහැ. නමුත් ඔබ මේ කරණීය මෙත්ත සූත්‍රය තුළ අන්තර්ගත ධර්මකාරණා දැන් පිළිවෙලින් හඳුනාගෙන අවසන්. ඉතින් අප කරණීය මෙත්ත සූත්‍රය තුළ කරුණා විහරණය කොයි ආකාරයෙන්ද දකින්නේ, ඒ වගේම කරුණා විහරණේ අප කොයි ආකාරයෙන්ද අපේ ජීවිත තුළට එකතු කරගත යුත්තේ කියන කාරණය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා ආශ්‍රය කරගනිමින් අප මේ දින තුළදී සාකච්ඡා කරමින් සිටින්නේ. අපට නිවැරදි මඟ පෙන්වා දෙන්නට මහමෙවුනාව භාවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මා නමස්කාරපූර්වකව ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
සාදු 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 සියලු දෙනාම තෙරුවන් සරණ යන්න මාත් එක්කම කියන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සිල්පද හොඳට අදිෂ්ඨාන කරන් කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් නොනමි සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සෙමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා
දම් රුවනට සෙමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සෙමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සෙමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, මේ ගෙවි යන්නේ සුන්දර වූ වස්සාන කාලයයි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ, මේ වස්සාන කාලේ වැසි සමයේ පින්වත් භික්ෂු සංඝයා චාරිකාවේ වඩිනකින් වැළකිලා ඒ කාලයේ පුරාවට එක තැනක වාසය කරමින් සතර සතිපට්ඨානය වඩන්න මහන්සි ගත්තා. එතකොට මේ වස්සාන සමයේදී මේ ලෝකේට රහතන් වහන්සේලා බිහි වුණා. මගඵලලාභීන් බිහි වුණා. ඉතින් භික්ෂූන් වහන්සේලා එක තැනක වාසය කරද්දී ඒ ප්‍රදේශයේ ජීවත් වෙන පින්වන්ත වූ ගිහි උපාසක උපාසිකාවන්ට පින්ඵල රැස් කරගන්න වාසනාව උදා වෙනවා. ඒ අය සිව්පසයෙන් නැප උපස්ථාන කරනවා. සිව්පසයෙන් නැප උපස්ථාන කරන ගමන්ම ඒ අයත් ඒ පින්වත් භික්ෂු සංඝයා ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේලා ඔය පුරුදු කරන ධර්මය මොකක්ද? අපිටත් කියලා දෙන්න. අපිත් පුරුදු කරන්න කැමතියි කියලා. ඒ විදියට අහලා ඒ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ පුරුදු කළා මේ වගේ වස්සාන සමයන් තුළ අනාගාමී වූ ශ්‍රාවකයන්, ගිහි ශ්‍රාවකයන් ලෝකයට බිහි වුණා. අනාගාමී වූ ගිහි ශ්‍රාවිකාවන් ලෝකයට බිහි වුණා. ඒ වගේම මගඵලලාභී ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෝකයට බිහි වුණා. එතකොට ඒ වගේ සුන්දර වස්සාන සමයක් තමයි මේ ගෙවිලා යන්නේ. එතකොට මේ වස්සාන සමය තුළ මේ පින්වත් පිරිසත් එකතු වෙලා ධර්මයේ හැසිරෙන්න මහන්සි වෙනවා. ගොඩාක් වෙහෙසේ මහන්සි වෙලා ධර්මයේ ඉගෙන ගන්න, පින්දහම රැස් කරගන්න මහන්සි වෙනවා. එතකොට අද දවසේ ඔබ ඉගෙන ගන්නේ මේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ සිට කරුණාව ගැන. මොකක් ගැනද? කරුණාව ගැන. කරුණාව කියන එක බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්න කලියෙනුත් මේ ලෝකයේ තුල තිබිච්ච දෙයක්. බ්‍රහ්ම විහරණය. මේ කරුණාව කියලා කියන්නේ මොකටද? පරදුක්කේ හදයන් කම්පතිති කරුණා. අහලා තියෙනවද? ඒ තමයි අනිත් අයගේ දුක දැකලා හිතේ ඇතිවෙන කම්පණය, කම්පාව. ඒකට මොකද්ද කියන්නේ? කරුණාව කියලා. ඉතින් මේ කරුණාව අපේ ජීවිතයේ තුලත් එක දවසක් හරි ඇති වෙලා තියෙනවද නැද්ද? ඇති වෙලා තියෙනවා. මෙතන ඉන්න බණ අහන කිසිම කෙනෙක්ට කියන්න පුළුවන් කමක් නැහැ, මගේ හිතේ කවදා හරි එක දවසක් හරි එක මොහොතකට හරි අනිත් කෙනෙකුගේ දුකක් දැකලා, මිනිස්සෙක් වෙන්නත් පුළුවන්, සතෙක් වෙන්නත් පුළුවන්, මගේ හිතේ කම්පනයක් ඇති වුණේ නැහැ කියලා කාටවත් එහෙම කියන්න බැහැ. එහෙනම් ඒ කරුණාව කියන කුසලය අපි හැමෝගෙම හදවත තුළ ඇති වෙලා තියෙනවා. හැබැයි අපි කවුරු දැනගෙන හිටියද මේ කරුණාව, මේ හිතේ ඇති වෙච්ච කම්පනය, එහෙම නැත්නම් හිතේ දුකත් එක්ක මුසු වෙච්ච
සංවේගය කුසලයක් කියලා. ඒ වගේම අපි ඇත්තටම දැනගෙන හිටියද මේ නිවන් මඟ පුරුදු කරන්න අවස්ථාවක් කියලා. අපි ඇත්තටම දැනගෙන හිටියද මේ ජීවිතේ සැපවත් කරන දෙයක් කියලා. අපි ඇත්තටම දැනගෙන හිටියද ඒ උපදින ස්වභාවය අපේ ජීවිතේ වෙනස් කරන, හිතේ සංසිඳීම උපද්දවන දේ කියලා. අපි ඇත්තටම ඒ හිතේ උපදින කම්පනයේ ඒ කරුණාව ජීවිතේ යහපත උදා කරන දේ කියලා දැනගෙන හිටියනම් අපි ඒ කරුණාවට ආස කරනවා. ඒ කරුණාව පවත්වනවා. ඒ කරුණාව තුළ ජීවිතේ පුරුදු කරනවා. පින්නතුනේ, කරුණාවන්ත වූ සිත අපිට ඇති වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා සතෙක් අනතුරකට ලක් වෙලා. එහෙම නැත්නම් අපි දකිනවා කෙනෙක් අසනීප වෙලා ඉන්නවා. ඔබ අපි කාගේත් හදවතේ කරුණාව මේ මෑත කාලයේදී ඉපදුන සිදුවීම් කිහිපයක් තියෙනවා. ඒයින් එකක් අර සිරියානු ජාතික පුංචි දරුවේ සංක්‍රමණය වෙන්න වෙන රටකට යන්න යද්දී මරණයට පත් වෙලා. මතකයිද නැද්ද? මතකයි. ඒ දරුවා මිය ගියාට පස්සේ ඒ වැල්ලේ ගහ ගොඩ ගහලා තිබ්බ මල සිරුර දැක්කහම අපේ හිතේ කරුණාව ඉපදුනාද නැද්ද? ඉපදුනා. ඊළඟට ඒ වගේම ලංකාවෙත් පුංචි දැරියකට, පුංචි ඇත්තටම කිසිවත් නොදන්න පුංචි දැරියකට ජීවිතේ හානි වෙලා තියෙද්දි, ඒ වගේම ඒ දැරියව අපහරණයට ලක් වෙලා තියෙද්දි ඒක අහලා හිතේ කරුණාව ඉපදුනාද නැද්ද? ඉපදුනා. පින්නතුනේ, ඒ ඉපදින ස්වභාවය, ඒ හිතේ ඉපදින සැලෙන ස්වභාවය, ඒ හිතේ උපදින කම්පණය අපි දැනන් හිටියේ නැති වුණාට පින උපද්දන තැන. ඒ කොහොමද? අපේ හිතේ කරුණාවක් ඉපදුනහම අපේ කායිකව, වාචසිකව, මානසිකව උපකාරයට පෙළඹෙනවා. මොකටද පෙළඹෙන්නේ? උපකාරයට. අන් අයට උපකාර කරන්න පෙළඹෙනවා. එහෙනම් තව කෙනෙක් දුකටපත් වෙලා ඉන්නවා දැක්කහම අපේ හිතේ ඒ උපදින කරුණාව අපේ ජීවිතේ වෙනස් කරනවා නම්, අපි තව කෙනෙක් දුකටපත් වෙලා ඉන්න ස්වභාවය දැකලා අනුකම්පා උපදවා ගන්න කැමති වෙන්න ඕනේ. පින්නතුනේ, මේ ලෝකේ කරුණාව වැඩියෙන්ම තියෙනවා කියලා අපි හිතන්නේ අපිට තේරෙන විදිහට කවුරු තුළද තියෙන්න ඕනේ? තියෙන්න ඕනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ. ධර්මයේ ගැන නොදන්න කෙනෙක් තුළ වැඩිපුරම කරුණාවක් තියෙනවා නම් තියෙන්නේ කවුරු තුළද? අම්මා තාත්තා තුළ, තමන්ගේ දරුවන් කෙරෙහි. එතකොට බුදු කෙනෙක්ගේ කරුණාව ඉපදෙන්නේ අපිට හිතන්නත් බැරි කාලයක්, සංඛ්‍යාවකින් කියන්න බැරි අසංඛ්‍යය කල්ප ලක්ෂ 4 පෙරුම්දම් පුරලා ඒ පාරමිතා සම්පූර්ණ කළා සම්මා සම්බෝධිය සාක්ෂාත් කරාට පස්සේ. ඒ අපරිමිත කරුණාවට පේනවා මේ සසර කියන එක ඛේදවාචකයක් කියලා. දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ ලෝකේ පිහිටලා තියෙන මොකක් මතද කියලා. පින්නතනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පිහිටලා තියෙන දුක මත කියලා. මොකක් මතද? දුක මත. ඇයි? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන දේවල් වෙනස් වෙලා යනවා. එහෙනම් ඒවා දුකයි. එතකොට මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙන නිසා, සුඛකාමානි භූතානි, මේ ලෝක සත්‍යය සැපය කැමති නිසා අපිට සැපය හොයන්න වෙලා තියෙන්නේ දුක මත හිඳගෙන තමයි සැපය හොයන්න වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ හැමෝම දුකටපත් වෙනවා. අපි හැමෝම දුකටපත් වෙන නිසා අපි අනිත් අයගේ දුක දැකලා හිතේ අනුකම්පාව උපදවා ගන්න ඕනේ.
අපි කිව්වා බුදුරජාණන් වහන්සේගේ කරුණාව උපදින්න අසංකේය කල්ප ලක්ෂ 4 පෙරම්දම් පිරුවා කියලා. ඒ පෙරම්දම් පිරුවෙත් ලෝක සත්‍ය කෙරෙහි කරුණාවින්ම තමයි. ඔබ අහලා ඇති ඒ බුදුරජාණන් වහන්සේ කලින් බෝසත් ජීවිත ගත කරපු කතා ගැන. ඒ බෝසතාණන් වහන්සේ එක ජීවිතයක ඉපදිලා ඉන්නවා වානර කුලේ වානරෙක් වෙලා. කවුරු වෙලාද? වානරෙක් වෙලා. බලන්න කරුණාව කියන එක කොයි වගේ දෙයක්ද? අපි තුලත් ওই හිතේ උපදින්නේ කරුණාව. ඒ වගේ කරුණාව, ඒ කරුණාවේ ඉහළ තැන අපිට ඇති වෙන කරුණාවට වඩා අතිශයින් උතුම් විදිහට බෝසතාණන් වහන්සේ තුල ඉපදිච්ච කරුණාව බලන්න. මේ වානරයා කැලේ ජීවත් වෙද්දි දවසක් දැක්කා එක මිනිස්සෙක් ඔය සත්තු අල්ලන්න අටවලා තිබ්බ උගුලක් වලකට, උගුලක් විදිහට හදලා තිබ්බ වලකට වැටිලා ඉන්නවා. ඒ මිනිස්සයාට කන්න බොන්න නැතුව දවස් ගානක් හාමතේ ඒ වලස්සේ ඉන්නවා. දැක්කහම අර වානරයාට මොකද ඇති උනේ? කරුණාවක්. අද අපි කතා කරන්නේ අන්නේ කරුණාව ඇති වුණා. ඊට පස්සේ වානරයා බලන්න සතේ කල්පනා කරා, අනේ මම මේ මිනිස්සයාව ගොඩ දාන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් වෙන්නේ මිනිස්සෙක් සතෙක්ට අනුකම්පා කරනවා. මෙතනදී උනේ සතෙක් මිනිස්සෙට අනුකම්පා කරනවා. අපි ඔය හස්තීන් එහෙම වලවල් වලට වැටිලා ඉඳියාම අපි අහලා තියෙනවා ප්‍රවෘත්ති වලට කියනවා මෙන්න මේ මිනිස්සු එකතු වෙලා බේරගත්ත කියලා. මේ වානරයා අර මිනිස්සයාව ගොඩ ගන්න ඉස්සලාම ඒහා සමාන ඒ මිනිස්සයාගේ ප්‍රමාණයට බර ඇති ගලක් පිටේ බැඳගෙන පුරුදු වෙනවා ඒ වලෙන් එගොටට ගන්න පුළුවන්ද කියලා. වලෙන් එහා පැත්තේ පැනලා ඊට පස්සේ එයා තීරුම් ගන්නවා මට ජවයේ තියෙනවා කියලා. ඊට පස්සේ අර මිනිස්සයාව වලට බැහැලා කරේ තියාගෙන පන නැහැ. ලොකු ජවයක් නැහැ. අර වලෙන් එළියට බොහොම අමාරුවෙන් ගොඩට ගන්නවා කරුණාව. එහෙම ගොඩට අරගෙන දැන් මිනිස්සයාව ගොඩට ගත්තා. අරගෙන දැන් මේ වානරයාට ගොඩක් මහන්සි සතුටුයි. අනේ මම කෙනෙක්ට උපකාරයක් කරාගෙන. අනේ අර මිනිස්සයාගේ ඔඩක්කුවේම නිදාගත්තා. හැබැයි මිනිස්සයා තුළ නමට ඉතරයි, කයෙන් ඉතරයි මිනිස්සෙක් වෙලා හිටියේ. හදවතින් මිනිස්සකම තිබෙන්නේ නැහැ. හදවත දුක දැකලා කම්පා වෙන ස්වභාවය තිබෙත් නැහැ. කළ උපකාර සිහි කරන ස්වභාවය තිබෙත් නැහැ. එයා කල්පනා කරා මම බොහෝ කාලයක් හාමතේ හිටියේ. මාව ගොඩට ගත්තට මට බඩගින්නේ මැරෙන්න වෙන්නේ. හැබැයි මම මේ සතාව මරාගෙන කෑව මට ජවයේ හොඳ හැටි තියෙනවා. ඊට පස්සේ මට මේ වනයෙන් එතර වෙන්න පුළුවන් කියලා. ඒ මිනිස්සයා ගලක් අරගෙන ඔඩොක්කුවේ ඉන්න සතාට අතට අහුවෙච්ච ගලක් අරගෙන ඒ සතාගේ ඉලක්කේ බලලා ඔළුවටම ගැහුවා. නළලට ගැහුවේ. හැබැයි බඩගින්නේ හාමතේ ජවයක් නැති නිසා ඒ පහර මාරාන්තික පහරක් වුණත් මරණයටපත් උනේ නැහැ. වානරයට තේරුන්නේ නැහැ මොකක්ද උනේ කියලා. අපි බෝසතාණන් වහන්සේ ඉක්මනට ගහකට නැගගත්තා. ගහකට නැගිද්දී එක හැක් පේනින්නේ නැහැ. අර වැදිච්ච ගල් පහර නිසා මස් වැදල්ලකින් ඇහැ වැහිලා. හිමීට ඇහැ උස්සලා ඊට පස්සේ අනිත් අතෙන් ඒ ඇහැ වැහිලා තියෙන මස් වැදල්ල හිමීට උඩට උස්සලා බැලුවා. කවුද මට ගැහුවේ? කවුද මට මේ පහරක් එල්ල කරේ කියලා. බලද්දි දැක්ක අර මිනිස්සයා මේ මිත්‍ර ද්‍රෝහියා. ඊට පස්සේ මේ වානරයා කල්පනා කරනවා මම මේ මිනිස්සයාව එගොටට ගත්තා. බලන්න අපි කල්පනා කරන විදිහ ද තාම අපි බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලට පැමිණිච්ච කල්පනාවෙන් යුක්තයිද කියලා. මෙයා කල්පනා කරන මේ වානරයා මම මේ මිනිස්සයාව උඩට ගත්ත උපකාරය පිණිස මේ මිනිස්සයාට දැන් යාගන්නවත් පණ නැහැ. හාමතේ ඉන්නේ. මගෙන් උපකාරයක් ලැබුණ නැත්තම් දැන් මට ගහපු හින්දා මම මේ මිනිස්සයාට උපකාර කළේ නැත්තම් මේ මිනිස්සයා තව ටිකකින් සතෙක්ටම කැලේ ඉන්න නපුරු සතෙක්ටම ගොදුරු වෙලා මැරෙන්න පුළුවන්.
කියලා කල්පනා කළා කියනවා. මට දැන් ඔබ ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා මම ගස් උඩින් ඔබට නගරයට යන පාර කියන්න මගේ පිටිපස්සෙන් ඔබ එන්න කියනවා. ඒකට මොකද්ද කියන්නේ? කරුණා. මොකද්ද පින්නතුනේ? කරුණාව. අන්න ඒ හද කකියවන කම්පාවෙන කරුණාවක් බෝසතාණන් වහන්සේට බෝසත් කාලෙදීම තිබුණා. ඊට පස්සේ සම්මා සම්බෝධිය සාක්ෂාත් කරා. සම්මා සම්බෝධිය සාක්ෂාත් කරාට පස්සේ ආරම්භක කෙලවරක් පේන්නේ නැතුව අතීතයේට මේ සත්වෙයින් ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවය දැක්කා. බුදු බෝසතාණන් වහන්සේ බෝසත් අවදීමේ ඥාන ඉපදුනාට පස්සේ සිහි කරා. ආත්මභාව 100ක් ලක්ෂයක් කෝටියක් ආපස්සට බැලුවත් මේ සසරේ ආරම්භක කෙලවරක් පේන්නේ. ඊළඟට චුතූපපාත ඥානෙන් බැලුවා. කර්මානුරූප චුත වෙනවා, උපදිනවා, ආයි චුත වෙනවා, ආයි උපදිනවා. කර්මයට අනුව සංවේගයට ඇති වෙලා, සංවේගය ඇති වෙලා හිතුණා, අහෝ මේ ලෝක සත්වයා ජායතිච්ච ඉපදෙනවා නොවැ, ජීයතිච්ච දිරනවා නොවැ, මීයතිච්ච මැරිලා යනවා නොවැ. අතච පනිමස දුක්ඛස්සච නිස්සරණං නප්පජානಂತಿ. ඒ උනාට දුකෙන් නිදහස් වීමක් නම් මේ උදවේ දන්නේ නේද කියලා හිතේන. ඉතින් ඒ කරුණාව නිසා තමයි දුකෙන් නිදහස් වෙන ධර්මය පින්නතුනි අපිට කියලා දුන්නේ. අපේ ජීවිතේ දුකක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියේ නෑ. අපි කරේ පුංචි කාලේ ඉගෙන ගත්තා. තරුණ කාලේ සමහර කෙනෙක් ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගත්තා. තව සමහර අය රැකියා කරා. කවුරුත් මැදි වයසට එන්න කලී කසාද බැන්දා. ඊට පස්සේ දරුවෝ හැදුවා. දරුවන්ට උගන්වව මුණුබුරු මිනිබිරිය රැක බලා ගත්තා. ඔය වෙද්දි වයසට ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ මැරිලා ගියා. ඕක තමයි අපේ මානුෂ්‍ය ලෝකයේ ජීවන චක්‍රය බවට පරිවර්තනය වෙලා තිබ්බේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා ඉපදිනවා, වයසට ගිහිල්ලා මැරිලා යනවා. පටන් ගත්ත කෙලවරක් පේන්නේ නැහැ. අඬපු කඳුළු මේ ගෙවාගෙන ආපු සංසාරේ මහ මුහුදට වැඩි, හලපු ලේ මහ මුහුදට වැඩි කියලා. ඊට පස්සේ තමයි මේ දුකෙන් නිදහස් වෙන ධර්මයේ දේශනා කරේ. ඉතින් ඒ ධර්මය අහලා මේ බුද්ධ ශාසනය ගැන පැහැදිච්ච මිනිසුන් ධර්මය අවබෝධ කළ දුකෙන් නිදහස් වුණා. එහෙම ධර්මය අවබෝධ කරවන්න බුදුරජාණන් වහන්සේ කොයි තරම් කරුණාවකින් කටයුතු කරාද කියන එක අපිට හිතා ගන්නවත් බෑ. දවසක් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ සීතල කාලේ, හිම වැටෙන තරම් සීතල කාලේ ගහක් යටට වෙලා නිදාගෙන ඉන්නවා. ඒ නිදාගන්නේ පහුවදාට එතනින් කෙනෙක් යනවා කැලේ බලන්න ඇවිදගෙන. ඒ කෙනාට උපකාරයේ පිණිස ඒ කෙනා එහෙම උදේම බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, අනේ ශ්‍රමණයන් වහන්සේ, මේ මුදුම සීතලක් තියෙන්නේ මේ කාලේ, මේ ලෝකේ අත් මේ ජී මේ කාලේ තමයි වැඩිපුරම සීතල තියෙන්නේ මේ රටේ, ඔබ වහන්සේට සනීපෙට නිදා ගන්න පුළුවන් වුණාද කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදානවා, පින්වත, මේ ලෝකේ කවුරු හරි සනීපෙට නිදා ගන්නවා නම් මාත් ඒ අය අතර කෙනෙක්. ඒ මම සනීපෙට නිදාගන්නේ මගේ හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැති නිසා. එතකොට තමන් කරා එන කෙනෙක්, එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන්නේ නැති කෙනෙක්ගේ හිතේ තියෙන රාගය නිසා එන පීඩාව, ද්වේෂය නිසා එන පීඩාව, මෝහය නිසා එන පීඩාව දුරු කරන්න අපේ බුදුරජාණන් වහන්සේ කායික දුක නොසලකා ඒ ගහක් යටරෙලා සීතලෙන් හිටිය හැටි කොච්චර පුදුම සහගතද, කොච්චර ආශ්චර්යයිද. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ වැඩියම අනුකම්පා කරේ කාටද කියලා ඇහුවොත් කියන්නේ දේවදත්තට. බෝසත් අවදීයේදීත් කරදර කරා. බුද්ධ ශාසනය පිහිටවුවට පස්සෙත් කරදර කරා. සංඝයා බිඳවව්වා. මේ කුලප්පු කළ හස්තිය බුදුරජාණන් වහන්සේ ඉස්සරහට එක්කන් ආවා, එළවව්වා. නමුත් කරුණා වෙනස් වුණේ නැහැ.
කොටින්ම බුදුරජාණන් වහන්සේ ඉස්සරහට දුනුහි අරගෙන එන්න සැලැස්සුවා. ඒ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ කයෙහි ලේ සොලවව ගලක් පෙරලලා. ඒත් කරුණා විනස් වුණේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, මම යම් කෙනෙක් ගැන වැඩිපුරම හෙව්වා නම් ඒ හෙව්වේ දේවදත්ත ගැන කියලා. ඒතර බලන්නේ කරුණාව කියන එක සීමාවක් තියෙන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි කියන ඉවසීමට මොකද්ද කියන්නේ? සීමාවක් තියෙනවා කියලා. ඉවසීමට සීමාවක් ශ්‍රාවකයා තුළ නැහැ. ඒ වගේම හිතේ උපදින කරුණාවටත් සීමාවක් නෑ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ එහෙම කෙනෙක්. ඉතින් ඒ ධර්මය අහලා පුරුදු කරපු ශ්‍රාවකයොත් පින්නතුනේ අතිශයින්ම කාරුණික වුණා. අපි හොඳින්ම දන්න කෙනෙක් තමයි අහලා තියෙන අහිංසක. අහලා තියෙනවද නැද්ද? තියෙනවා. අහිංසක කියලා කියන්නේ කාටද? ඔව්, අංගුලිමාලට. අහිංසක දරුණු හොරෙක් බවට පරිවර්තනය වුණා. ඒ කියන්නේ අපිටත් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ හිතේ ඇතිවෙච්ච චිත්තාවේගයක් එයා වෙනස් කරේ. අහිංසක හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එයා ගුරුවරයා කෙරේ ගෞරවයෙන් හිටියා. එයා ගුරුවරයා කෙරේ කොච්චර ගෞරවයෙන් හිටියත් ගුරුවරයා එයාව සැක කරා. ඊට පස්සේ දඬුවමක් විදියට ඇඟිලි 1000ක් අරන් එන්න කිව්වා. අන්න ඒ වෙලාවේ මෙයාට ලොකු ආවේගයක් ඇති වුණා. එයාට වෙච්ච අසාධාරණයක් දැකලා එයා තීරණය කරා, හරි මම කරලා පෙන්නන්නම්කෝ, එදාට මම කියන්නම් කවුද හරි කවුද වැරදි කිය. එයා ඒ ආවේගය නිසා දරුණු හොරෙක් බවට පත් වුණා. දකින දකින මිනිස්සයා කවුරුණත් කවන්න එයාට මැරුවා. ඇඟිලි එකතු කරා. ඇඟිලි වෙනසිලා යනවා කැලේ තිබ්බම සත්තු කාලා. ඊට පස්සේ ඇඟිලි වලින් මාල හදාගත්තා. ඇඟිලි 999යි. 1000 වෙනි ඇඟිල්ල වෙනුවට බුදුරජාණන් වහන්සේගේ වහරි එහෙම නැත්තම් ඊට කලින් තමන්ගේ අම්මා තමයි බිලි වෙන්න හිටියේ. අම්මා බිලි වෙන එකෙන් වළක්කලා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල ඉස්සරහට ආවා. අඟුලිමාල දුවගෙන දුවගෙන එනවා. තථාගතයන් වහන්සේ හිමින් වඩිනවා. අල්ලගන්න බැයි ඉර්ධියක් පාලා. ඒ ශ්‍රමණේ නැවතියන් කිව්වා. අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඔයා නැවතින්න කිව්වා. ඊට පස්සේ හැබැයි අඟුලිමාල චිත්තාවේගෙන් යුක්ත වුණාට කල්පනා කරන්න පුළුවන් හැකියාව තිබ්බා. ශ්‍රමණේ බොරු කියන්නේ නැහැ. මේ යන ගමන් කියනවා නැවතිලා කියලා. මේ මම දැන් නැවතිලා ඉද්දි මට කියනවා යනවා කියලා. මොකද්ද තීරුම කියලා ඇහුවා. අඟුලිමාල ඔබ සත්තු මරනවා, ප්‍රාණඝාතය කරනවා, මනුෂ්‍ය ඝාතනය කරනවා. ඔබ ඒ නිසා සසරේ යනවා, පව් රැස් කරගෙන දුක් සහිත ලෝකවල උපදින්. මම කිසිම පවක් රැස් කරන්නේ නැහැ. මං කිසි දෙයක් රැස් කරන්නේ නැති හින්දා මං නැවතිලා මං දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. කියපු ගමන් තමන් කරපු දේ බරපතලකම තේරුණා. දුක් සහිත ලෝකවල උපදින්න අයිති කර්ම රැස් වුණා කියලා තේරෙන අතහැරියා. ඒ ශනිකව අතහැරලා ධර්මයේ කරා පැමිණුණා. මාව පැවිදි කරගන්න කියලා ඉල්ලුවා. ධර්මයේ පුරුදු කළා. අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ මේ අඟුලිමාල දවසක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී මිනිස්සු ගහනවා ගස්වලට ගෙඩි කඩන්න, ගල් වලින් අඹ ගස්වලට. ඒ ගල් ඇවිල්ලා වදිනවා හිසේ රැස් වෙච්ච කර්මය නිසා. පාත්‍රේ වදිනවා. පාත්‍රේ බිඳිලා ලේ හලාගෙන නිතර එන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට. බුදුරජාණන් වහන්සේ වදානවා, ශ්‍රේෂ්ඨ පුරුෂය ඔබ ඉවසන්න, ශ්‍රේෂ්ඨ පුරුෂය ඔබ ඉවසන්න. ඔබ යමක් විඳිනවන එක විඳින්නේ මේ ජීවිතේ විතරයි. ඔබ බොහෝ කාලයක් දුක් විඳලා තැහෙන්න තිබ්බ කර්ම අතහැරියා. ඉතින් ඒ අඟුලිමාල දවසක් පිණ්ඩපාතේ වඩිද්දි දකිනවා, අහන්න හම්බෙනවා ඉතාමත් වේදනාවෙන් කෑ ගහන තරුණ අම්ම කෙනෙක්ගේ කටහඬ. ඒ අම්මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. ඒ දරුවා බිහි වෙන්නේ නැතුව ඒ අපහසුතාවය නිසා ඒ අම්ම හයියෙන් කෑ ගහනවා. ඉවස ගන්න බැරුව
අඟුලිමාලේ රහතන් වහන්සේට මහා කරුණාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ තමයි වෙනස ඇති කරේ හිත තුල. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි හරිම දුක හිතෙනවා, අපිට මුකුත් කරන්න බැයිද? බුදුරජාණන් වහන්සේ වදාලා, ඉතින් අඟුලිමාල ඔබ යන්න ගිහිල්ලා කියන්න මම කවදාවත් සත්තු මරලා නැහැ, ඒක සත්‍යයි. ඒ සත්‍යයෙන් ඒ මෑණියන් සුවපත් වේවා, සුවපත් දරුවෙක් බිහි කරාවා කියලා. ස්වාමීනි මේ අත්වල කොච්චර ලේ තැවිලා තිබ්බද, මේ අත් ලේන් වැකිලා තිබ්බේ, මං කොහොමද එහෙම කියන්නේ කිව්වා. එහෙනම් අඟුලිමාල ඔබ කියන්න, යම් දවසක මම ආර්ය ජාතිය ඉපදුනාද, එදා ඉඳලා දැන දැන සතෙක් මැරුවේ නැහැ, ඒක සත්‍යයි. ඒ සත්‍යයෙන් ඒ නැගණිය සුවපත් වේවා, සුවපත් දරුවෙක් වදාවා කියලා කියන්නේ. ගියා පැවසුවා, පහසෙන් ඒ දරුවා බිහි වුණා. පින්නතුනේ හරි ආශ්චර්යයි. ඒ සිදුවීම වෙලා දැනට අවුරුදු 2600කටත් කිට්ටුයි. අදටත් මේ අම්මලා ඒ ආනුභාවෙන්, ඒ කරුණාව නිසා ඉපදිච්ච සත්‍යක්‍රියාවෙන් ප්‍රතිඵල ලබනවද නැද්ද? ලබනවා. එතකොට ඒ වගේ කරුණාව කියන එක මේ සිද්දුවේ, මේ දේවල් අහද්දි හද්දි ඔබට ඇති වෙන්න ඕනි. මාත් කරුණාවන්ත හිතක් ඇති කරගන්න, මාත් කරුණාවන්ත හිතක් ඇති කරගන්න. හැබැයි මගේ කරුණාවට කවදාවත් මම සීමාවක් ඇති කරන්නේ නැහැ. හරියට මහබෝසතාණන් වහන්සේ අර වානර කුලයේ ඉදි කරා වගේ කවදාවත් සීමාවක් ඇති කරගන්නේ. හදවත කම්පා වෙන්නම දෙනවා, කම්පා වෙච්ච සිතින් උපකාරයටම නැමිනවා. ජාතියක් බලන්නේ නැහැ, ආගමක් බලන්නේ නැහැ, කුලයක් බලන්නේ නැහැ, සමාජ තත්ත්වයක් බලන්නේ නැහැ. ඒ වගේම තවත් සුන්දර මහරහතන් වහන්සේ නමක් තමයි අපි කවුරුත් ආදරය කරන කාශ්‍යප මහරහතන් වහන්සේ. කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නතුනි දවසක් හොඳටම ගිලන් වෙලා ඉඳලා පින්ඳ පාත්‍ය වඩිනවා. ගිලන් බබ අවසන් වුණාට පස්සේ යද්දී හිතනවා, මම මේ අද යන්න ඕනි දුප්පත් ගෙදරකට. දකින්නවා දවසක් දුප්පත් ගෙදරක් යන ගමන් දෙවිවරු ආව දානෙ දෙන්න එපා කිව්වා. දෙවිවරුන් දානය ප්‍රතික්ෂේප කළේ යද්දි දැක්ක වයසක අත්තම කෙනෙකුයි සීයා කෙනෙකුයි පාත්‍රයේ දුන්නා. ඒ අය දානි බෙදලා ගෙනත් දුන්නා. වැහුම් මරිදි පලාතම සුවඳයි. දැනගත්ත මේ නම් වයසක අත්තම කෙනෙකුයි සීයා කෙනෙකුයි නෙමෙයි. බැලින්න සද්දවිඳු 이르දියකින් තමන්ගේ වේශය වෙනස් කරගෙන කිව්වා, ඔබට ඕනේ තරම් පින් තියෙනවානේ, මම මේ ආවේ අසරණයට පිහිට වෙන්න කියලා. ඉතින් ඒ කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් තව දවසක් පින්ඳ පාත්‍ය වඩිනවා. වඩිද්දී අපි කවුරුත් දැක්කොත් අපිට අපහසුතාවයක් ඇති වෙන. සමහරවිට අපි අහක බලාගන්න මුළු කය පුරාම බිබිලි ඇති වෙච්ච, සැරව ඇති වෙච්ච, කයේ කොටස් ගැලවිලා වැටෙන ලාදුරු රෝගියෙක්ව දැක්කා. අපි බලන්නේවත් නැහැ, පැත්තෙන්වත් යන්නේ නැහැ බොවේ කියලා. කාශ්‍යප මහරහතන් වහන්සේව දැකපු ඒ ලාදුරු රෝගියා දෙන්න දෙයක් හිතුවා. එයා ඉතින් සිංගමණ්‍ය අදින කෙනෙක්, එයාට කොහෙන් සල්ලි? එයා එයාට හිඟමණට ලැබිච්ච දෙය අර සැරව ගලන අතින් අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රයට දැම්මා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කිසි වෙනසක් නැහැ. මේ මහා ශාක්‍ය, මේ කියන්නේ මහා උතු ශ්‍රේෂ්ඨ කුලයකින් පැවිදි වෙච්ච භික්ෂුවා, අතිශයින්ම සැප බහුලව හිටපු කෙනෙක්, ගිහි ජීවිතය තුළ කලින් ජීවිතේ බ්‍රහ්ම ලෝකේ හිටපු කෙනෙක්, සැපෙන් ආඩ්‍ය වෙලා හිටි පාත්‍රයට අර දානේ දාද්දි කිසි වෙනසක් උනේ නැහැ හිතේ. ඒ නිසා මූණවත් වෙනස් උනේ නැහැ. අනේ දානෙක බෙදද්දි අර වෙවුලන දෑතින් දානේ දෙද්දි ඇඟිල්ලකුත් ගැලවිලා වැටුණ සැරව පිරිච්ච. අපිට හිතා ගන්නවත් බැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිතුවා, මම වෙන තැනකට ගියොත් මෙයාට දුක හිතෙයි, මම අපහසුතාවයටපත් වුණා මේ සිද්ධියෙන්, ඊට පස්සේ මම මේ දානෙක වලදන්නේ නැති වෙයි කියලා. කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙම පැත්තකින් වාඩි වුණා. අපි කරපිංච ගොලයක් පැත්තකින් තියෙන වගේ පාත්‍රෙති බැංගිල්ලරම් පැත්තකට දැම්මා.
පින්නතුනි අත හේදුව කියලාවත් සඳහන් නැහැ. අර දානෙක වැළඳුවානි. බුදු කෙනෙක්ගේ ශ්‍රාවකෙක් තුල තියෙන කරුණාව අපිට හිතා ගන්න බෑ. ලයිහේ උපන් ශ්‍රාවකෙක්ගේ රහතන් වහන්සේ නමකයි. එතකොට මේ ධර්මයේ පුරුදු කරන අපි තුල උපද්ද ගන්න කරුණාවට සීමාවක් තිබේ යුතු නැහැ. පිනතුනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ විදිහට ධර්මයේ පුරුදු කරපු නිසා අපිත් ගිහි ජීවිතය තුළ මේ පින්නතුන් කොහොමද කරුණාව පුරුදු කරන්න ඕනේ. ඔබ උදේ ඇහැරුණාට පස්සේ ඔබට කරුණාවන්ත සිතින් උපකාර කරන්න පුළුවන් ඔබේ පවුලේ ඥාතීන්ට. ඊට පස්සේ ඔබ රස්සාවට යද්දි ඔබ සමහරට බස් එකකට නගින්න ඉන්නව ඇති, වාහනයකින් යනව ඇති. අනේ අනුකම්පාවෙන් කෙනෙක් උපකාරයක් කරන්න බස් එකකට නගින්න ඉන්නවා නම් තව අපහසුතාවෙන් ඉන්න කෙනෙක්ට පහසුවෙන් නගින්න දෙන්න. බස් එකේ ආසනය පිරිනමන්න. වාහනේ කියනවා නම් තව කෙනෙක්ට උපකාර කරන්න. ඒ කරුණාවට සීමාවල් තියන්න එපා. වතුරක පුංචි සතෙක් වැටිලා ඉන්නවා දැක්කොත් කමන්නේ නැහැ. ඒ සතාව හිමීට ඇඟිල්ලක් දාලා ගොඩට ගන්න. අරම් පැත්තකින් තියන්න. කරුණාවට සීමාවක් තියාගන්න එපා. ඔබට බැන්නත් කරුණාවට සීමාවක් තියාගන්න එපා. අනේ පවුනි, එයා දන්නේ නැති හින්දානි කියලා කරුණාසිත උපද්දවන්න. ඒ හිතේ උපද්දවන කම්පනේ භාවනාවක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද? ඔබේ හිතේ උපදින කම්පනේ මුල් කරගෙන ඔබ කයින් උපකාර කරනවා, වචනයෙන් උපකාර කරනවා, ඔබේ හිත ඇතුලේ සඳහා අතහැරීම කියන එක උපදිලා ඔබ දන්නේම නැතුව මේ අතාරින්නේ ඔබේ හිත තුල තිබ්බ කෙලෙස්, ඔබට කඩන්න බැරි වෙච්ච මාන්නේ අතාරින්නේ, ඔබට කඩන්න බැරි වෙච්ච මසුරුකම අතාරින්නේ, ඔබට කඩන්න බැරි වෙච්ච වෛරය අතාරින්නේ. වෙනත් ජාතියක් වෙනුවෙන් වෙන්න පුළුවන්, වෙනත් කුලයක් වෙනුවෙන්, වෙනත් පුද්ගලයෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔබට කඩන්න බැරුව තිබ්බ ඉරිසියාවයි අතාරින්නේ. ඒ කරුණාව මුල් කරගෙන තව කෙනෙකුගේ දුක දැකීමේ. ඉතින් ඊට පස්සේ ඔබ භාවනා කරනවානේ. ගෙදර ඇවිල්ලා තෙරුවන් වන්දනා කළා, ඇඟපත හොදගෙන නිදහසේ වාඩි වෙලා ඉරමිනෙන් ගොතාගෙන ඇස් දෙක වහගෙන හිතන්න, මම කායික සුවයෙන් සුවපත් වෙම්මා, මම මානසික සුවයෙන් සුවපත් වෙම්මා, කායික පීඩා නැතික් වෙම්මා, මානසික පීඩා නැතික් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා. මං වගේම මේ ගෙදරේ ඉන්න සියලු දෙනා කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා, කායික සුවයෙන් සුවපත් වෙත්වා, මානසික සුවයෙන් සුවපත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා කිය. බලන්න ඔබ ඔබ හැමදාම අපේක්ෂාවෙන් ඉන්න, ඔබ හැමදාම බලාපොරොත්තුෙන් ඉන්න හිතේ එකඟකම ඔබට උපදී. ඊට අදාළ හේතු ඔබ සකස් කරලා තියෙන. අද්භූත නැහැ. ඊළඟට ඔබට පුළුවන් ප්‍රමාණ ටික ටික වැඩි කරන්න. ඊළඟට ඔබට පුළුවන් එක දිශාවක් මුල් කරගෙන දිශාවකටම කරුණාව පතුරවන්න. උතුරු දිශාවේ ඉන්න සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා, කායික සුවයෙන් සුවපත් වෙත්වා, මානසික සුවයෙන් සුවපත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා කියන. හරියට සක්පිඹින්නේ එක දිශාවකට ඇවිල්ලා සක්පිඹිනවා වගේ ඒ දිශාවට කෙලවරක් නැතුව කරුණාව පතුරවන්න. ඔබ බලාපොරොත්තු වෙන එකඟ බව ඔබට උපදී. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් දේශනාවක් වදාරනවා. මේ දේශනාවේ නම කරජකාය. මොකද්ද නම? කරජකාය. කරජකාය කියලා කියන්නේ මේ අපේ කයට. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් මහණෙනි, දැන දැන කරපු රැස් කරපු කර්මයන්ගේ විපාක
විඳින්නේ නැතුව අවසන් වෙනවා කියලා දෙයක් මම කියන්නේ නැහැ. නෑ යම් කර්මයක් කරොත් ඒක විපාක ලැබෙනවද නැද්ද? ලැබෙනවමයි. ඒ විපාකෙක මේ ජීවිතේ ලැබෙයි. නැත්නම් ඊළඟ ජීවිතේ ලැබෙයි. එහෙම නැත්නම් නිවන් දකිනාතුරු ලැබෙවි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන දැන රැස් කරන ලද කර්මයන්ගේ විපාක නොයිද එහි විපාක දුක් අවසන් කිරීමක් වෙන්නේ නැහැ කියලා. බලන්න ඊට පස්සේ අපි දැන් මේ කතා කරපු කරුණාව ඒ අපි රැස් කළ තියෙන දුක් සහිත දෙයක් නะ. ඒකෙන් අපි ගලව ගන්න හැටි බලන්න කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකේ මේ විදිහට පහවෙච්ච ලෝභේ ලෝභේ නැතුව තරහ නැතුව මුලාව නැතුව මනා සිහියෙන් යුක්තව මේ කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරවාගෙන වාසය කරනවා. ඊළඟට දෙවැනි දිශාව තථා ဒුතියන් තථා තතියන් තථා චතුත්ති. ඒ දිශා හතරම පතුරවාගෙන වාසය කරන දිශා හතරටම කරුණා සහගත සිත. ඒ විදිහට පවත්වලා ඔහු මේ විදිහට දැනගන්නවා කියනවා. ඉස්සර මම මේ කරුණා සිත දියුණු නොකරපු කාලේ මගේ සිත හරි පටුයි. ඇයි? තෙත් වෙන්නේ නැහැ. ලෝභෙන් ද්වේෂෙන් අකුසල් වලින් යට වෙනවා. නමුත් දැන් මම කරුණා වඩපු නිසා මගේ හිත මොනාකට දියුණු වෙලා තියෙන්නේ. ඒ වගේම මගේ හිත ප්‍රමාණ නැහැ, අප්‍රමාණ වැඩිලා තියෙන්නේ. එහෙනම් යම් කිසි කර්මයක් කරාද ප්‍රමාණක මේ හිත පටු වෙලා තියෙද්දි ඒ දේවල් මේ අප්‍රමාණ වැඩිච්ච කරුණාසිත තුල පිහිටන්නේ නැහැ. එහෙනම් ඉස්සර යම් පවක් කරාද ඒ පව මේ සිත තුල පිහිටවන්න පුළුවන්ද? පිහිටවන්න බෑ. හිත පිහිටන්නේ. ඇයි? හිත අප්‍රමාණ වැඩිලා. ඇයි? මේ බුදුරජාණන් වහන්සේ වදාන මේ කය අරගෙන යන්නේ නැහැ. චිත්තාන්තරෝ භික්කවේ මච්චෝ. මේ මිනිස්සයා චිත්ත මාත්‍රය, චිත්තක්ෂණය, චිතුවිලි පරම්පරාව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා පින්වතුනි මෙතනදී. ඉතින් ඒ කෙනා ලදරු අවදී ඉඳලා යම් කරුණාසිත පැවැත්තුවා නම් එයා අතින් පව් වෙයිද කියලා අහනවා. වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා පවක් වෙන්නේ නැත්තම් දුකක් විපාක වශයෙන් ලැබෙයිද කියලා අහනවා. ලැබෙන්නේ නැහැ කියනවා භික්ෂුන් වහන්සේලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉතින් කවුරු හරි කෙනෙක් මේ කරුණාසිත හොඳට දියුණු කරගත්තොත් එහෙම මේ කයෙන් යම් පවක් කරොත් එහෙම ඒ පව මෙහිදී විතරයි මිදින්නේ, ඊළඟ ජීවිතේ කරා අරගෙන යන්නේ නැහැ. ඇයි? හිත අප්‍රමාණව වැඩිලා එක්ක මේ ජීවිතේ අනාගාම වෙනව නැත්නම් අරහත්ත්වයටපත් වෙනවා. අඟුලිමාලා රහතන් වහන්සේ බවක් බවට පත් වුණා. රැස් කරපු කර්ම විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒක හරි. ඒ නිසා අර දහස් ගණන් මරපෙකි විපාකයේ බවට පත් වුණේ මොකද්ද? සසඳවන්න බැරි දෙයක්. වෙන තැනකට ගහන ගලක් ඇඟේ වදිනවා, ඔළුව තුවාල වෙනවා, පාත්‍රය බිඳිනවා. නමුත් රැස් කරපු කර්මය ඊට හාත්පසින් වෙනස්. හිත අප්‍රමාණ වැඩුණාම ඒ හිතේ පවු රඳින්නේ නැහැ. ඒ නිසා පින්නතුනි ඔබ කරුණාව වඩන්න, කරුණාසිත බහුල කරන්න, ඒ කරුණාවට සීමාවක් තියාගන්න එපා. ඒ කරුණාවට පුද්ගලයෙක් විදිහට වේවා, මෙච්චර ප්‍රමාණයක් කියලා වේවා සීමාවක් තියාගන්න එපා. අතහරින්න කැමති වෙන්න. මොකද අපි අතහැරියත් නැතත් මැරෙද්දී අපිට ඔක්කොම අතහැරිලා යනවා. අල්ලගෙන ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් දන්නවා කරුණාවේ වටිනාකම. ශාස්ත්‍රුන් වහන්සේ බෝසත් අවදී කොහොමද කරුණාව පැවැත්වේ? ශාස්ත්‍රුන් වහන්සේ කොහොමද කරුණාව පැවැත්වේ? ශ්‍රාවකයන් වහන්සේලා කොහොමද කරුණාව පැවැත්වේ? එහෙනම් අපි කොහොමද කරුණාව පවත්වන්න ඕනි කියලා අපි දන්නවා. ඒකේ යහපත අපි දන්නවා. මෙච්චර කාලයක් කරපු පව්
වල තියෙන විපාක ඉතාමත් කොච්චර දරුණු විපාක රැස්ෙන්න තිබ්බත් ඒවල විපාකයන්ගේ භයානක බව තුනී කරලා දාලා හිත අප්‍රමාණ ස්වභාවයට පත් කරලා සැපවත් වූ හැමතිස්සෙම සැපේ තියෙන හිතක් බවට පත් කරලා අරහත්වේ පිණිසත් අනාගාමි ශ්‍රාවකෙක් බවට පත් කරන්නත් උපකාර කරන ධර්මයක් තමයි මේ කරුණාව කියන්නේ. ඉතින් අද දවසේ මේ පින්නත් සියලු දෙනාම මේ විදිහට කරුණාව ගැන ඉගෙනගෙන රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ වගේම ධර්ම දේශනා වශයෙන් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුල කරුණාවන්ත සිත් උපදවාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුල සසර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ ගටේකාර මහසෑ වාර්ෂික වස්සාන පින්කම් මාලාවේ කරුණා භාවනා පිළිබඳ දේශනය ලෝවාසී සියලු දෙනාට ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ විකාශය කිරීම සඳහා දායකත්වයේ දරන්නේ අංක 128 පිරිවෙන පාර බොරලැස් ගමුව පදිංචි විරිත මුල්ල පවුලේ සියලු දෙනා විසින්. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල වර්ධනය වේවා. ශ්‍රද්ධා සීල සුත තියාග පඤ්ඤා යන සීක බල ධර්මයන් වර්ධනය වේවා. ඒ පිනෙන් සතුට වෙන දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැක උපකාර උපකාර මේ පින්නතුන්ටත් සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය යන්නට යදුන 40 විරිත මුල්ල පියාණන්ටද මැගිලින් විරිත මුල්ල මෑණියන්ටද HB වැලිගොඩපොළ පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මේ ජීවිතේ තනන්ත සසර පුරාවටත් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේම පරලොව ජීවිතය සැපවත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනා උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින අද දවසේ දායකත් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන විරිත මුල්ලේ පවුලේ සියලු දෙනාටත් අමලා වැලිගොඩ පොළ මෑණියන්ටත් සිරිපාල විරිත මුල්ල පියාණන්ටත් පවුලේ සියලු දෙනාටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින්වත් සියලු දෙනාටත් කායික පීඩා මානසික පීඩා නැතුව කායික මානසික සැපසහැල්ලුවෙන් යුක්තව ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන මේ බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනා උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, අද පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට අනුකම්පාව ඔට්ටු පෙන්වා දුන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා. අද පින්වත් ස්වාමීන් වහන්සේ විසින් කරුණා විහරණය පිළිබඳ මනා කොට පෙන්වා දුන්නා. බොහෝ කාරණා පින්වත් ස්වාමීන් වහන්සේ අපට නිසක ආකාරයෙන් පෙන්වා දෙන්නට උත්සාහ කළා. ඉතින් බොහොම ධර්ම කාරණා රාශියක් මැනවින් පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු
සාදු. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්නට අද දවසේදී මේ උතුම් වස්සාන සමයේ පින්සාර වස්සාන සමයේ බුදුපසේ බුදු වරහන්තක මහ විහාරයේ සංවිධානය කරන මේ උතුම් පින්කම සඳහා දායකත්වය දැක්වු මේ සුපින්වතුන්ටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පිනත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය නමෝ. ඉතින් සුපින්වත් ඔබට අප ආරාධනා කරනවා, ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනාස පරිශ්‍රයේ බුදු පසේ බුදු අරහන්තක මහවිහාර පරිශ්‍රයට පැමිණෙන්නට මම හිතන්නේ ඔබට බොහොම දුර්ලභ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඉතින් මේ උතුම් පින සාක්ෂාත් කරගන්නට ඔබට අප ආරාධනා කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඝටිකාර සෑරජුන් නමදිමි. ඝටිකාර මහ සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරය අංක 228 නවනුවර පාර පිට්ටුකල මාළඹේ. දුරකථන අංක 0114 36 77 78 0412 922 229.